දැන් අපි දුක කියන්න ගියොත් මේ බලා සිටින හැට ඒ අය දුක් වෙනවා. ඉතින් අපි සතුටින් ඉන්නවා කියලා පෙන්වන්න ඕනේ. දුක කියන්නේ ඒ කියන්නේ ආදායම පැත්තෙනුත් දුකයි. ලෙඩ දුකිනුත් හුඟක් දුකයි. ඉතින් එළියට පාලියට යන්නත් බැරි කමක් තියෙනවනේ. ඊට ඔබ නැති වුණොත් මොනවා වෙයිද? ඒක මට තේරුම් ගන්න බෑ. දැන් එක එකන සමහර ගීත මම වියදම් කරලා කරපු ගීත මම මුදල් දීලා වියදම් කරලා කරපු ගීත දැන් අයිතිවාසිකම් කියන හුඟ දේවල් වලට ඔවා කතා කරන්න ගියොත් ඉතින් ලොකු වැඩක් වෙනවා. ඉතින් මම නිහඬව ඉන්නවා. මොකද මම සල්ලි වියදම් කරලා මම වියදම් කරලා කරපු කැසට් පටි සමහර තැටි මේ ඔක්කොම තම තමන්ගේ කියලා අයිති කරගෙන ඉන්නවා. දැන් YouTube එකේ බලනකොට එක එකනට අයිති මේවා. නමුත් මම වියදම් කරලා මම සල්ලි වියදම් කරලා කරපු දේවල් මට ඉතින් ඒ වෙලාවට ඉතින හරි වේදනාවක් හඬවල් එන්නෝනේ. ඒකේ නරක පැත්ත දෙන්නේ අලුත් පැත්ත වෙන්නේ අපේ ගීත ගායනා කරන එක තමයි නරක පැත්ත. තමන්ගේ දැන් මම එළියට ආපු දවසේ මම දිල්ලහනේ ගීතය ගායනා කරලා අලුතෙන් ගීතයක් ගායනා කළා තමයි මම එළියට ආවා. දැන් අපිට එන්න කිව්වහම අපි යනවා. අපි යනවා ඒ තැනට ගිහිල්ලා මේ වැඩේ අපි කරලා එනවා. සමයිට බලයින් අලුත් අය හිතනවා ඇති ආපෝ මේගොල්ලෝ හරි මෝඩියෝ මේගොල්ලෝ සත පහක්වත් ගන්න අපි වාඩි වෙන්නේ අපි වාඩි වුණොත් අපි මෙච්චර ගානක් අය කළා තමයි ඉඳගෙන සින්දු කියන්නේ කියලා. ඒගොල්ලෝ හිතන අපි මෝඩියෝ නෙමෙයි අපිට අපි මෙච්චර කාලයක් අපි මේ දුරදිග ආවේ අප මං හිතන්නේ අපේ පරණ අයගේ නිහතමානිකම යන්න ඕනේ මේ දැන් ගුවන් විදුලි කියලා ගොඩක් තියෙනවා ලංකාවේ. ඒ ගුවන් විදුලි වලින් වදින මේ ගීත වලින් අපි ගායක ගායිකාවන්ට කියලා මම ගැන නෙමෙයි කතා කරන්නේ මම අපි හැමෝම ගැන කතා කරන්නේ. අපි ගායක ගායිකාවන්ට සත පහක්වත් එකෙන් ලැබෙන්නේ නැහැ. මම දන්නේ මේකකින්වත් අපි ගායක ගායිකාවන්ට හෝ සංගීත අධ්‍යක්ෂකවරුන්ට රචකයින්ට එහෙම බලන්නේ නැහැ කියලා මට මම බය නැතුව මට කියන්න පුළුවන්. හරිතනක් දෙන්න නම් මුලින් ඉඳලම කරන්න තිබිච්ච දෙයක් තමයි ඒක. හරිතනක් දෙන්න. නමුත් දැන් පරක්කු වැඩි. පරක්කු වැඩි. ඉතින් මේ නමුත් ඒගලොන්ට එදා ඉඳලා දැන් වුණත් ඇස් දෙක ඇරලා බලන්නේ කියනවා. ඉතින් ඒ වගේ මටත් ආසයි. මට එහෙම අවස්ථාවක් හම්බුණොත් ලොකු දෙයක් ජීවිතුන් අතර මං හිජියොත් ඒටි බලා ගන්න. නමුත් ඒ අතරේ මං කියන අපේ කට්ටිය ගීත ගායනා කරන එහෙම අවස්ථාවක් මේ රූපවාහිනී මාධ්‍යයට හෝ ගුවන් විදුලි මාධ්‍යයට අවස්ථාවක් දෙන්න මේ අයටත් අවස්ථාවක් දෙන්න කියලා මං කියන සමුගෙන නෙමි මම ඔබ තනේ කොට අපි මත දියන සොයා ගීත් අතංගිලි බඳුනි ඔබ හමු වෙන්න කලින් සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද අන්සතුලඳ කිමෙලන් අමරණීය කටහඬකට හිමි අයත් එක්ක තමයි ඒ කටහඬ ඒ විදිහට අවදි කරේ. අන්සතුල් කියලා කියනවා. හැබැයි අය හැමෝටම අයිති වස්තුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා අද දවස වෙනකොට. I won. කොහොමද ජීවිතේ නරකනේ? හැමදාමත් මේ අපි හිතන්නේ ගොඩක් වෙලාවට ඔබ ජේෂ්ඨ ඒ විතරක් නේ ටිකක් කතා බහ අඩු චරිතයක් කියලා. හැබැයි ඔබට තේරෙන්නේ නැති ඒ කිව වචනේත් එකම කොච්චර ආදරණීයයිද කියලා. නෑ අපේ දුක කියන්න ගියොත් මේ බලා සිටින ඇයට ඒ අය දුක් වෙනවා. ඉතින් අපි සතුටින් ඉන්නවා කියලා පෙන්වන්න ඕනේ. ඇත්තටම ඒක තමයි මට හිතෙනවා හරි ක්‍රමය. දැන් මම ඔයා මගෙන් අහුව කොහොමද කියලා. අයියෝ මට හරි අමාරුයි කියලා කිව්වොත් එහෙම බලයින් ඉන්න අයටත් අමාරුයි. නේ අපි කිසි දෙයක් නෑ කරදරෙන්නේ. සනීපෙන් ඉන්නවා කිව්වම හරි. මේ කෙවෙන කාලෙත් එහෙම නැත්තම් ලංකාවේ කලාකරුවෝ බොහෝ දෙනෙකුට දුක විතරද දුක විතරයි තියෙන්නේ. හුඟ දෙනෙකුට දුක කියන්නේ ඒ කියන්නේ ආදායම පැත්තෙනුත් දුකයි. ලෙඩ දුකිනුත් හුඟක් දුකයි. ඉතින් එළියට පාලියට යන්නත් බැරි කමක් තියෙනවනේ. සමහර තැන්වල මරණ ගෙවල් වල සහභාගී වෙන්නවත් සමහරුට යන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒක නිසා දුකයි හැම විශේෂයෙන්ම ආදායමක් අඩු
අය තමයි මේ අපි වගේ අය දැන් අපි කතා කරොත් ඔබ වගේ ජේෂ්ඨය බොහෝ දෙනෙක් ලංකාවේ මේ මොහොත වෙන විට ගෙදර කාමරයකට එහෙම නැත්නම් ගෙදරකට කොටු වෙලා අවසන්ද ජේෂ්ඨය කියන ලිස්ට් එකේ ඉන්න එහෙම නැත්නම් අපි හැමදාමත් ආදරය කරන පරණ චරිත ගෙදරකට කොටු වෙලා ඉවරද හුඟක් දෙනෙක් මං හිතන්නේ එහෙම වෙන්න ඇති මේ කොටු වෙලා තියෙන්නේ නෑ සමහරව මුදල් හදලා තින්ද එහෙම නැත්නම් අලුත් අයගේ පැමිණීමත් සමග නෑ එහෙම දෙයක් කියලා අපි අලුත් අයට අපිට දොස් කියන්න බෑ ඉතින් අපි හැමදාම අපිට ගීත ගයන්නත් බෑනේ අලුත් අය එන්න ඕනේ අලුත් හඬවල් එන්න ඕනේ ඒකේ නරක පැත්ත දෙන්නේ අලුත් අයත් ඇවිල්ලා අපේ ගීත ගායනා කරන එක තමයි නරක පැත්ත තමන්ගේ දැන් මම එළියට ආපු දවසේ මම දිල්ලහනි ගීතය ගායනා කරලා අලුතෙන් ගීතයක් ගායනා කළා තමයි මම එළියට ආවේ ඉතින් ඒක නිසා මම දෙන අවවාදයක් වගේ එකක් තමයි ඒ අයට අනුන්ගේ ගීතයක් ගායනා නොකර තමන්ගේ ගීතයක් ගායනා කළා එළියට එන්න ඒක තමයි වටිනම දේ දැන් ලංකාවේ මේ මොහොත වෙන විටත් රියැලිටි ෂෝස් බොහෝමයක් තියෙනවා ඒ රියැලිටි ෂෝ වල ගායනා කරන්නේ ඔබගේ ගීත ඒ වගේම පරණ හිටපු අපේ ජේෂ්ඨය බොහෝ දෙනෙක්ගේ ගීත ඔබ හිතනවද ඒකෙන් ඔබට අසාධාරණයක් නෑ අසාධාරණයක් වෙන එකෙන් තරගයකට යනකොට තව කෙනෙක්ගේ ගීතයක් ගායනා කළා තරමින් තරගයට යන්නේ ඉතින් ඒක නිසා ඒකේ අසාධාරණයක් නෑ කෙනෙක්ගේ දක්ෂකම පෙන්වන්න එක එකනයි ගීත ගායනා කරන්න ඕනේ ඉතින් ගායනා කරලා තැනකට ආවම නමක් ආවම තමන්ගේ නම හදාගන්න තමන්ගේ නිර්මාණයක් හදලා එළියට එන්න එක තමයි ලස්සන. ඔබට හිතෙන්නේ නැද්ද? නව පරම්පරාවේ අය ඔය පරණ ගීත ගායනා කිරීම නිසා ඒ ගීත ආයි පාර උඩේනවා කියන එක. ඒ කියන්නේ මිනිස්සු අතරට යනවා කියන එක. අලුත් වෙනවා කියන එක නෙමෙයි. දැන් අර ගෙවල් වල ඉන්න පරණ අයට මේක ඉතින් ආයේ අර ගීත ඇහෙනවා. ඉතින් ඒක සතුරු වෙන දෙයක් එක අතකට. අනිත් එක ඉතින් මේ ඒ එන නවක ගායකයන්ට ඒ ජනප්‍රිය වෙච්ච ගීත ගායනා කරලා ඒගොල්ලෝ තම ජනප්‍රිය වෙනවා ජනප්‍රිය වෙන්න උත්සාහ ගන්නවා. නමුත් මම ආසයි දැන් තව කෙනෙක්ගේ ගීත ගායනා කරලා තමයි තරඟට එන්නේ. නමුත් ආවහම තමන්ගේ ගීත නිර්මාණයක් අරගෙන ලස්සන ගීත නිර්මාණයක් කරගෙන දැන් අපිත් අලුත් නිර්මාණයක් කරේ. ඒ නිර්මාණ හැම එකක්ම මිනිසුන් අතරට ගියා. ඔබ අතරට ගියා. ඒ නිසානේ ඔබත් අහලා ඒව ගායනා කරන්නේ. ඒ නිසා ඒ වගේ ඔබත් ලස්සන නිර්මාණයක් ඉදිරිපත් කරන්න අද ගොඩාක් අලුත් ගීත ඇහෙනවා. ඒකෙන් ස්වල්පයක් ජනප්‍රිය වෙනවා. ඉතින් ඒක නිසා ඒකෙන් සතුරු වෙන්න. දැන් අලුත් පරම්පරාවේ අය අලුත් මියුසික් වීඩියෝ කරනවා. ඔව්. විවිධාකාරයේ දේවල් එක තමයි මියුසික් වීඩියෝ කරන්නේ. හැබැයි අරණ අතීතෙට ගියොත් ඔබගේ ගීත ඔබත් එක්ක හිටපු බොහෝ දෙනෙක්ගේ ගීත ගුවන් විදුලි සංස්ථාවෙන් ප්‍රචාරය වීමත් සමග තමයි ජනප්‍රිය වුනේ. ඔව්. හිතන්න නැද්ද ඒ කාලේ යද යත ලොකු වෙනසක් තියෙනවා? නෑ ඒ කාලේ ඉතින් ගොඩාක් ඇහුවේ ගුවන් විදුලියනේ. ඒ කාලේ ටෙලිවිෂන් තිබුණ නැහැනේ. ඉතින් අපි ගිය ගායනා කරපු ගීත ඒගොල්ලන්ට පින්තූරයක් වගේ හිටින්න තමයි අපි ගායනා කරේ. ඉතින් අපි ගීතයක් ගායනා කරා නම් අපි ඒක ගායනා කරේ ඒ අයට චිත්‍රපටියක් බලන්න පේනවා වගේ රූප රාමුවක් වැඳෙන්න තමයි අපි ගීතය ගායනා කරේ. ඉතින් අද රූප රාමු වෙන් පෙන්නනවා. සමහර ඒවා ලස්සන ඒවා පෙන්නනවා. සමහර ඒවා අනවශ්‍ය දේවලුත් පෙන්නනවා. ඉතින් අනවශ්‍ය දේවල් පෙන්නන අයට විතරක් මම ආදරෙන් කියනවා පුංචි ළමයි හුඟක් ටෙලිවිෂන් එක බලනවා රූපවාහිනී මාධ්‍ය බලනවා. ඒ නිසා අපි ළමයින්ගේ අනාගතය ගැන සිතලා පොඩ්ඩක් කල්පනාකාරීව හොඳ නිර්මාණයක් එළියට දාන්න මහන්සි වෙලා තමයි මේ නිර්මාණය එළියට දාන්නේ. ඉතින් හොඳ නිර්මාණයක් දාන්න අර පුංචි හිතට කාවැදෙන විදිහට නිර්මාණයක් දාන්න. දැන් කාලේ එන මියුසික් වීඩියෝස් වල ගෑනු අය එහෙම නැත්නම් ගෑල් ළමයින්ගේ ඇඟපසඟ පේන දේවල් නිර්මාණය කරනවා. ඔබ හිතන්නේ මේ දේවල් හොඳයි කියලා? ඒ කරන අය දුරදිග කල්පනා කරලා ඒ දේවල් කරන්න ඕනේ. දැන් බෙහෙත් තෙලක් හරි කියන්න ගැන කතා කරනකොට ඇඟපත පේන කෙනෙක් තමයි දාන්නේ. තෙල් ගැන කතා කරන්නේ නමුත් එහෙම තමයි දාන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් එක වුණත් දාන්නේ ඒ වගේ. ඉතින් මට සමා වෙන්න එහෙම කිව්වට ඉතින් නමුත් ගාන්නේ තෙල්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් බලාගෙන ඉන්නකොට තියෙනවා. ඉතින් අපි ඌව ගැන කතා කරුවොත් අපි වැඩිකාරය වෙනවා. නමුත් තමන් කල්පනාකාරීව එහෙම වැඩේ කරන්න කියලායි මම කියන්නේ. මම ආසයි ওই කතාවත් එක්කම දිල්හානී දුයි. ඔව්. ওই ගීතේ හින්දා ඔබ කොච්චර ජනප්‍රිය වුණාද? ඔව්. 1969 අපි තැටිගත කරේ දිල්හානී ගීතය. ගීතේ තැටිගත කරලා මාස 3ක් මම මගේ පාසල් ළමයි අරන් යනකොට ගෝ මොකද්ද ඉන්ද්‍රාණි මේ නිකන් මේ හිමින් හිමින් කියන සින්දුවක් කියලා දෙන කියලා.
මංකෝ නෑ ඔය පස්සේ බලන්නකෝ කියලා අපි ඉතින් ගිහලා සැටි අහනවා චිල්ඩ්‍රන්ස් බුක් ෂොප් එකේ අහලා ඉතින් ආවා නමුත් කාලයක් යනකොට මාස 3ක් 4ක් යනකොට ගීතේ ඉතාමත්ම ජනප්‍රිය වුණා හරි ඒ ජනප්‍රියත්වය ඒ විදිහටම තාමත් රැඳෙනවානේ මං ආසයි හඬාවදි කරන්න ඒ ගීතේ එදා ඉතින් මං ඉස්කෝලේ යන කාලේනේ ඉතින් මට දිල්හානි අමතක වෙන්නේ නැහැ මම මේකත් කියන්න එපා මොකද දිල්හානි ගීතේ ගායනා කරුවට මම දිල්හානිව දැක්කේ අවුරුදු 10කට පස්සේ කවුද කියලා ඊට පස්සේ මම සංගබෝකරිය මහත්මයාගේ දුව දිල්හානි ඊට පස්සේ කාලෙක ඉඳලා මං දිගටම දිල්හානිව කතා කරනවා දිල්හානි මාව හොඳට දන්නවා අදටත් දන්නවා ඉතින් ඒ ගීතය නිසා ගීතය නිසා ඇලස්ටි මාලවණ තමයි මට ක්ලරන්ස් විජේවර්ධන මහත්මයා අඳුනලා දුන්නේ ජෙනරල් වික්‍රමසූරිය මහත්මයාගේ ගෙදර ඉතින් මම ගොඩක් සතුටු වෙනවා ඒකට ඒ මොකද ඒ ගීතයයි ඒ මම ක්ලරන්ස් විජේවර්ධන කියන අපූර්වතම සංගීතඥයව අඳුනගත්තේ එතන ඒ වෙලාවේ ජෙනරල් වික්‍රමසූරිය මහත්මයා කිසිම පැකිලීමක් නැතුව මගේ හඬ මූන්ස්ටෝස් ගායක කණ්ඩායමට පාවිච්චි කරන්න ඉඩ දුන්නා ඉතින් ඒකෙන් ඇලස්ටි ඇනස්ටිගෙත් මාව අඳුරලා දෙන්න තිබිච්ච අවස්ථාව ඇනස්ටිටත් ලැබුණා. ඉතින් මම මේ හැමෝටම මගේ ගෞරවය පුද කරනවා මොකද අදටත් මම මෙහෙම හරි කතා කරන්නේ එදා 69 දිල්ලානි ගීතය නිසා තමයි අදටත් මම මේ පුටුවේ වාඩි වෙලා ඌට කතා කරන්නේ. 69 වර්ෂයේදී ගායනා කරපු මේ දිල්ලානි ගීතේ මම හරි ආසයි සජීවීව මේ මොහොතේ හරි. පොඩ්ඩක් කියන්න. दिल हानी दुवनी नारानी दीहनी निवसट सुरतर आलोक दे नारानी दीहनी මං යන්න කැමති ඔය ගීතයත් එක්ක වසර ගණනාවක් අතීතයට 69 වර්ෂයේදී මූන්ස්ටෝන් සංගීත කණ්ඩායම ආරම්භ කරනවා. ඔව්. ඒ සංගීත කණ්ඩායම ආරම්භ කරන්න බොහෝ දෙනෙක් එකතු වෙනවා. ඔව්. අද දවසේ අපි කතා කරන්න ඕනේ විශේෂ පුද්ගලෙක් ඉන්නවා අපි අතරින් සමුගෙන ගියපු. ඔහු ගැන ආදරණීය මතකයක් මතක් කරවති ක්ලරන්ස් විජේවර්ධන. ඔව්. ඔබ කතා කරේ ක්ලරන්ස් විජේවර්ධන ගැනයි. ක්ලරන්ස් කියන්නේ අපූර්වතම සංගීතඥයෙක්. මම ඒක ටික ටික තමයි දැනගත්තේ. ओगे दिल्लाने गीते ओगे प्रेम कथा गीते मे गीत उम मिनस अतर हर इग्मंट गया इत अतरे टिकेन टिकेन टिक ओह सिनेमावट बेसा सिनेमा विधि ओह तोरागत हंडवा इकने ओहूट इट पे अवस्था हमूना हेमूट गीत निर्माण करालेन ये हेम तीसम ओह ये खट हंड गेलपेन विधिट ඕ පමණක් නෙමෙයි එදා හිටිය හැම සංගීත අධ්‍යක්ෂවරුම එහෙමයි ඒ කටහඬට ගැළපෙන විදිහට තමයි ගීත නිර්මාණය කරේ නිර්මාණය කළා පමණක් නෙමෙයි ඒ ගීත ඉතාමත්ම ජනප්‍රිය වුණා දැන් බලන්න මර්වින් මිහිඳුකල මහතාගේ ගීත හතර කොයිතරම් මිහිරිද TM ජයරත්න මහත්මයාගේ මේ හැමෝගෙම සීතරය වසන්ති මේ ඔක්කොම ක්ලරන්ස්ගේ නිර්මාණ අඩු ගානේ ඒ තැටි එක ජනප්‍රිය ගීතයක් හරි ඔහුගෙන් ලැබෙනවා එතකොට ගීතය ඒ කාලේ අපි තැටි නෙවෙයිකේ ඒ තැටි විකුණන්න අපට අවස්ථාව හම්බුණා ඒ නිසා. ඒ කියන්නේ එක ගීත හතරයි තියෙන්නේ. හතරෙන් අඩු ගානේ එකක්වත් ජනප්‍රිය වුණොත් තැටිය විකිණෙනවා. ඉතින් මගේ ගීත දැන් සමහර ඒවා හා හා හොරේ අම්මා එදා තරම් මේ ගීත තුනම තිබුණේ එක තැටියේ. ඉතින් ඒ එදා ඒ දිල්හානි වගේම ඒ හා හා හොරේ තැටියත් ඒ වගේම වික අවුරුදු ගාන අවුරුදු ගානක්ම වික ඉතින් पशु कालिक में लंगक सौंदर्य देवी महात्म्य मट सम्मान दिल्लाने गीत आदरणीय मत क्या मत करेंगी खंड कथावत हर अपूर्व Moonstone සංගීත කණ්ඩායමට ඇනස්ලි මාලවණත් එතන ඉන්නවා. කොයි විදිහද ඔය සම්බන්ධය ඇති වෙන්නේ? මේකයි දැන් ඇනස්ලිව මම දැනගෙන හිටියා හුඟක් කල් ඉඳලා. මගේ යාළුවා තමයි මාරි. මාරිලා ගෙදර මම නිතරම යනවා. මගේ හොඳම යාළුවා. ඉතින් ඇනස්ලි හිටියේ ගෙදර ඇනස්ලිගේ ඥාති සහෝදරයක් මාරි. ඉතින් ඇනස්ලිව මට නිතරම මුණ ගැහුණා. පස්සේ මම බටහිර වාදක මණ්ඩල වලට ගීත ගයන්න ආසයි ඒ කාලේ. ඉතින් මාව එහෙම යනකොට මේ මට මාරි කිව්වා "ඔන්න අපේ අයියත් අයියා කියලා කියන්නේ කසින්නේ. අයියත් මේ හොයනවා ගර්ල් කෙනෙක් කියලා කැමතිද කියලා හැව බලන්න." ඉතින් පස්සේ ඇනස්ලි දන්නවා මට සින්දු කියන්න පුළුවන් කියලා.
ඉතින් අපි මාව තාත්තත් එක්ක එකන් ගියා. අපේ තාත්තා තමයි පිටිපස්සේ මේ හැම එකටම හැම දෙයකටම ධෛර්යය දුන්නේ. පසු කාලෙක අක්කයි නංගී දෙන්නගෙම ධෛර්යය නැතුව මට බැරි වුණා. ඒ කියන්නේ සමහර විට අක්ක නැති වෙච්ච වෙලාවෙත් මම වේදිකාවේ නගිනකොට මගේ ඇස් දෙකේ කඳුළු පිරුණා. මොකද අර අක්ක නැති අඩුව හොඳටම තේරුණා. ඒ කාලේ. ඉතින් ඒ අයගේ මගේ නෑ දෑයෝ හැමෝම අදටත් හැමෝම වචනින් හරි මට සහයෝගය දෙනවා මේ නිසා. අපි කතාව වෙන පැත්තකට ගෙනියන්න සූදානම්. ඔබත් එක්ක ඔය සම්බන්ධතා හැම දෙයක්ම එකතු වෙලා කණ්ඩායමක් බිහි වෙනවා මූන්ස්ටෝන් කියලා. ඔය මූන්ස්ටෝන් කණ්ඩායම පස්සේ ත්‍රි සිස්ටර්ස් සංගීත කණ්ඩායම නිර්මාණය. ඒක ඇවිල්ලා මගේ පියාගේ තමයි අදහස. උනේ මොකද අපේ අක්කා ඒ කාලේ අමර දෙවියන් ළඟ සංගීතය හැදෑරුවා. ඊතරක් මේ පසු කාලයක අමර චිත්‍රපටිවල ගීත ගයන පටන් ගත්තා. ඉතින් 1965 වනන්තරයේ කියන ගීතය ඉතාමත්ව ජනප්‍රිය චිත්‍රපටි ගීතයක් සාමාන්‍ය චිත්‍රපටි. ඉතින් ගීත ගයන පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ මම ගීත ගායනා කරනකොට නංගිත් පාසලේ ගීත ගායනා තරඟයට සහභාගි වෙලා එයාටත් ගායනා කරන්න පුළුවන්කම පෙන්නුවා. නංගිරා ඒ විතරක් නෙමෙයි නංගි චිත්‍රපටිවල ගොඩක් චිත්‍රපටිවල රඟපෑව. එතකොට නංගි හුඟක් පොඩිය. ඉතින් චිත්‍රපටි ගොඩක් ආනන්ද ජයරත්නගේ එක චිත්‍රපටියක ගාම්නි ෆොන්ස් එක සමග ක්ලැරිස්ටි සිල්වා විජයරත්න වරකගොඩ මහත්මයාගේ පරණම පළවෙනිම චිත්‍රපටියේ ඒ වගේ චිත්‍රපටි ගොඩක් කරා. කෙටි චිත්‍රපටිත් කරා. නංගි පසු කාලෙක නාට්‍යවල තිරියා. ඉතින් මේ දැනුම ඒ කියන්නේ අපි වේදිකාවේ ඒ අතරේ මං කියන්න ඕනේ මගේ ජීවිතේ මම නැටුම් හැදෑරුවා. මට ඒ ගැන ලොකු ආසාවක් තිබුණා, ලොකු ආදරයක් තිබුණා. ඉතින් මම නැටුම් හැදෑරුවා. ඒ හදාරණ අතරේ චිත්තසේන මදිනලාගේ ගෙදර හදනකොට ඒ වෙලාවේ එතන හිටියා ගොඩක් අය. ඒ කියන්නේ පස්සේ කාලෙක මේ මම කලාපෙලෙත් අපිට මට දේවානන්ද වෛද්‍යසේකර මහත්මය සමග ගීත ගයන අවස්ථාව හම්බුණා. දේවයගේ පවන් සුසුම් ගීතය අද හුඟ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. හුඟ දෙනෙක් ආසයි ඒ ගීතයට. ඉතින් මට මේ හැමෝගෙම අදහස් ඒ හැමදේම අපේ ඔළුවේ තිබුණා. අපි ගීත ගායනා කරන්න එනකොට වේදිකාවත් මේ චිත්‍රපටියක් අඳුරගෙන හිටියේ. ඒ කියන්නේ නංගි චිත්රපටවල හිටියේ අක්ක චිත්රපටවල ගීත ගායනා කරා. ඉතින් අපිට මේක අලුත් දෙයක් වුණේ නෑ. ඒ කියන්නේ වේදිකාවේ නැගලා අපි ගායනා කරා. මේක අපි තුන්දෙනා සහෝදරියන් හැටියට තුන් සොහිරයන් හැටියට තාත්තා ත්‍රි සිස්ටර්ස් කියලා නම දැම්මා. ඉතින් අපිට මේක අලුත් දෙයක් වුණේ නෑ. අපි මේ හැම දෙයක්ම ඉගෙන ගන්න තමයි අපි වේදිකාවට ආවේ. ඉතින් ඒ ඉගෙන ගැනීමත් සමග තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. ඒ තීරණය අද හරි තීරණයක් බවට පත් වෙලා ත්‍රි සිස්ටර්ස් කියන නම තාමත් යනවා. ඔව්. ඒ කියන්නේ මාව දකිනකොට කවුරුත් කියන්නේ අන්න ත්‍රි සිස්ටර්ස් යනවා කියලා තමයි කියන්නේ. ඉතින් එතකොට මට වෙන්නේ දැන් මට හරි ආඩම්බරයි. ඒ මොකද ඒ නම තවමත් මිනිසුන් අතර තියෙන නිසා මං හරි ආඩම්බරයි. ලංකාවේ පළවෙනි කාන්තා කණ්ඩායම. ඒ කණ්ඩායම එච්චර ප්‍රසිද්ධ උනා. ඊට පස්සේ කාන්තා කණ්ඩායම ගොඩක් තිබුණා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ පටන් ගත්තේ. හැමදේම පළවෙනියෙන්ට කරේ මම. සවුන්ඩ් ගෙන ගත්තා. TV සවුන්ඩ් කියන එක පස්සේ කාලෙක ගෙන ගත්තේ මම. ඊට පස්සේ තමයි වාදක මණ්ඩල ඒ සවුන්ඩ් ගෙනාවේ. සමහර රූප රාමුවල මම පටන් ගත්තා. මම ගීත ගායනා කරනකොට මම ගායපු චිත්‍රපටිවල කෑලි පසුබිමේ දාන්න පවන්. ඒකට හොඳම එක තමයි පවන් සුසුම් ගීතය. ඉතින් මේ ඒ වගේ හුඟක් දේවල් වලට පළවෙනියෙන් කරේ මම. මම ඒ ගැන සතුටු වෙනවා. පළවෙනියෙන් හැමදේම ආරම්භ කළා. අද දවසේ එක තැනකට සීමා වෙලාද මේ ජීවිතේ? නෑ, ඒක තැනකට සීමා වෙලා නෑ. ඉතින් මම දැන් ගොඩක් ආසාවෙන් ඉන්නවා. මොකද මම ගොඩක් ආසාවෙන් හිටියා මේ මගේ ළමයින්ට දරුවන් ඉන්නවා ඒක බලන්න. ඉතින් මම හරි ආසාවෙන් මං අද පුතා ළඟට ඇවිල්ලා මේ පුතා එක්ක ඉන්නවා. ඒ පොඩි දෙන්නෙක් ඉන්නවා සූසන් ඩැනියල්. ඒ දෙන නිබුල්ලු. ඉතින් පොඩ්ඩක් ලොකු වෙනකන් පුතාට පොඩි උදව්වක් දීගෙන ඉන්නවා. පොඩ්ඩක් ලොකු වෙනකන් හදාගන්න. ඒ කියන්නේ හදවතින් මේ සතුට විඳින සතුට කියන්නේ කියලා වැඩක් නැහැ. සතුට විඳින ගමම ලංකාවේ ඔබ සහ තවත් බොහෝ පිරිසක් ඉන්නවා ජේෂ්ඨයෝ. අපි කතා කරොත් ඇනස්ලි මාලවන, ඒ වගේම ඔබත් එක්ක ගීත ගායනා කරපු කීප දෙනෙක් ගොඩක් ඉන්නවා. ගොඩක් ඉන්නවා. කරන් සමග එකතු වෙලා. ඔව්. මම කතා කරොත් ඒ ගීත ඔබ නැති වුණොත්
මොනවා වෙයිද? ඒක මට තේරුම් ගන්න බෑ. දැන් එක එකන සමහර ගීත මම වියදම් කරලා කරපු ගීත මම මුදල් දීලා වියදම් කරලා කරපු ගීත දැන් අයිතිවාසිකම් කියනවා. හුඟ දේවල් වලට ඔවා කතා කරන්න ගියොත් ඉතින් ලොකු වැඩක් වෙනවා. ඉතින් මම නිහඬව ඉන්නවා. මොකද මම සල්ලි වියදම් කරලා මම වියදම් කරලා කරපු කැසට් පටි සමහර තැටි මේ ඔක්කොම තම තමන්ගේ කියලා අයිති කරගෙන ඉන්නවා. දැන් YouTube එකේ බලනකොට එක එක කෙනාට අයිති මේවා. නමුත් මම වියදම් කරලා මම සල්ලි වියදම් කරලා කරපු දේවල්. මට ඉතින් ඒ වෙලාවට ඉතන හරි වේදනාවක්. දැන් YouTube එකේ මම සින්දුව ගන්න මම ගෙවල ගන්න ඕනේ. එහෙම වෙලාවලුත් තියෙනවා. මගේ ළඟ නැති සින්දුවක් ගන්නවනම් මම ඉඳලා ගෙවල ගන්න ඕනේ. ඒ එකක්. නමුත් අද වෙනතුරුත් කියන්න ඕනේ මේ දැන් ගුවන් විදුලි කියලා ගොඩක් තියෙනවා ලංකාවේ. ඒ ගුවන් විදුලි වලින් වදින මේ ගීත වලින් අපි ගායක ගායිකාවන්ට කියලා මම ගැන නෙමෙයි කතා කරන්නේ. මම අපි හැමෝම ගැන කතා කරන්නේ. අපි ගායක ගායිකාවන්ට සත පහක්වත් එකෙන් ලැබෙන්නේ නැහැ. මම දන්නේ දැන් ශ්‍රී ලංකා වගේ අය නම් හුඟක් මාංශ වෙලා ගායක ගායිකාවන්ට යමක් ලැබෙන්න සලස්සනවා. මොකද ඒ වගේ ගුවන් මේ හැම ගුවන් විදුලි මම හිතන්නේ 40ක් දුකෝ තියෙනව නේද? ඊට වැඩියක් තියෙනවා. මේ එකකින්වත් අපි ගායක ගායිකාවන්ට හෝ සංගීත අධ්‍යක්ෂකවරුන්ට රචකයින්ට එහෙම බලන්නේ නැහැ කියලා මට මම බය නැතුව මට කියන්න පුළුවන්. ඒකයි රක්ෂණයක් අඩු ගානේ මේ පරණ අයටවත් රක්ෂණයක් දෙන්න කවුරුත් උත්සාහ ගන්න නැහැ. කියන්නේ ලොකු දෙයක් නේ පරණ කලාකරුවෙකුට රක්ෂණයක් හම්බ වෙන එක මම කියන්නේ මට ඕනේ කියලා. මට නෙමෙයි ඕන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට අඩු ගානේ ඒ වගේ සලකන්න ඕනේ. ඒ උඹගේ පොඩි පොඩි අයට සමහරුන්ට ලැබෙනවා පොඩි පොඩි දේවල්. නමුත් වැඩි හරියක් ඉතින් අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. ආ යා සින්දු කියන්නේ ආ යා රංගපෑවන්නේ දැන් ඉතින් යාම අමතකයි. එහෙම නෙමෙයි. එහෙම තමයි අමතක කරන්න බැරි දේවල් ඉතුරු කරලා ගිහිල්ලා තියෙන්නේ. ඒක ඒගලොන්ට මතක නැහැ. මතක් කරන්න උත්සාහ ගන්නෙත් නැහැ. දැන් නලු අපේ නලුවන් කී දෙනෙක් මේ ටිකේ මිය ගියාද? නමුත් ඒ එක්කෙනෙකුටවත් ඒගලොන්ට හගේ කරලා ඒගලොන් ජීවිතුන් අතර ඉන්නකොට අඬ ගහලා මේ මහ ලොකු වේදිකාවල එකම එක්කෙනාටයි සම්මාන දෙන්නේ. මේ නළුවා මෙයාට දෙන්න ඕනේ, අරයට දෙන්න ඕනේ කියලා මේ වගේ දක්ෂයෙක් කවදාවත් අඳුන ගත්තට ඒගලොන් දක්ෂයෝ කියලා ඒ දෙන අය එහෙම නෙමෙයි අඳුරන්නේ. ස්ටයිල් එකට ඉන්න මේ වගේ කට්ටියට තමයි අපි මේක දෙන්න ඕනේ. එහෙම නෙමෙයි ඩයලොග් එකක් ඩිලිවර් කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න ඕනේ හරියට. ඒ වගේ නළුවෝ කොච්චර ඉන්නවද? නළු නිළියෝ කොච්චර ඉන්නවද? දුකක් දැනෙනවා. ඒ කියන්නේ දක්ෂින්ට තැනක් නැති එකටයි දුක. අර දැනට එන අයට ඕනි තරම් කල් තියෙනවා එතනට එන්න. දැන් ඒගලොන්ට ඒගලම ඉදිරියට ගෙනල්ලා ඒගලොන්ට දඩ බඩ ගාලා සමාලද ඔයා තමයි ඉස්සරහම කියලා දුන්නට පස්සේ ඒගලොන්ට යන්න තැනක් නැහැනේ. ඒගලොන් හිතන්නේ දැන් අපි අපි තමයි ස්ටාර්ස්. එහෙම නෙමෙයි. පල්හෙන් ඒ දුක බෙදාගෙන වේදිකාවේ ඉනලා ඒක අපිට තේරෙනවා. ඒ කියන්නේ අර සමහරවිට කලාපලේ අර අපි කට්ටිය යනකොට වේදිකාවට යන්න බර බස් එක යනකොට ඒ සමගිය ඒව මේ අයට නෑ. මේගලොන් දැන් ලොකු වාහනවල ඇවිල්ලා දැන් ඉස්සරහට ප්ලේන් වලත් ඇවිල්ලා බහි. ඒවට ඊර්ෂ්‍යාවකුත් නෑ. එහෙම තියෙන්න ඕනේ දැන්. අපි නැහැ කියන්නේ නෑ. නමුත් අර පරණ අයගේ වටිනාකම අඳුනගත යුතුයි. ඒකට කොහොම හරි ඒක දැන් කියන්න බෑ. දැන් කිව්වට අපෝ ඒගලොන් වැඩන්නේ ඒගලොන් දැන් මේ පිස්සු වගේ කතා කරනවා. ඒගලොන්ට කතා කරලා වැඩක් නැහැ කියලා. පිස්සු නෙමෙයි අපි. අපි හුඟක් මහන්සි වෙලා මේ තැනට ආවේ. ගීතයක් නිර්මාණය කරනකොට අපි වාඩි වෙලා සංගීතඥය අපි එතකොට රචනා කරන අය අපි ඔක්කොම වාඩි වෙලා එනිම එනකම් වාඩි වෙලා සින්දු හතරක් ලියන්නේ මහන්සි වෙලා. ඒකයි සින්දු හතරම ජනප්‍රිය වෙන්නේ. ඒ එකතුව අපේ අය ඒව ගැන හිතන්නේත් නැහැ. අපේ අය ඒ ගැන හිතන්නේ නැතුණාට ලංකාවේ බොහෝ දෙනෙක් ඔබට ගරු කරන ඔබේ ගීතවලට ආදරය කරන මම ඔය එක්කම අහන්න කැමතියි. ලංකාවේ තියෙනවා රියැලිටි ෂෝස් එහෙම නැත්නම් ටීවී චැනල් FM චැනල් වලින් විවිධාකාරයේ තරඟ පවත්වනවා. ඔය තරඟ පවත්වද්දී ඔබගේ ගීත තවත් බොහෝ දෙනෙක්ගේ ගීත ගායනා කරනවනේ. ඔව්. කතා කරලා අඩුම ගන්න කතුරු භාගයක්. එහෙම නැත්නම් මේ ගීතේ මේ විදිහට ප්‍රසිද්ධ වෙනවා මේ කෙනා ගායනා කරනවා කියලා අවසර ගැනීමක්වත් නැද්ද? සමහර ඒවායේ
මං හිතන්නේ එහෙම හිතනවා ඇති දෙන්න ඕනේ කියලා. ඉතින් තාම නම් එහෙම ලොකු මුදලක් කියලා කිසි කෙනෙකුට ලැබුණේ නැහැ. දැන් අපිට එන්න කිව්වහම අපි යනවා. අපි යනවා ඒ තැනට ගිහිල්ලා අපේ වැඩේ අපි කරලා එනවා. ඉතින් සමහරවිට බලයින් අලුත් අය හිතනවා ඇති ආපෝ මේගොල්ලෝ හරි මෝඩයෝ මේගොල්ලෝ සත පහක්වත් ගන්නෑ අපි වාඩි වෙන්නේ අපි වාඩි වුණොත් අපි මෙච්චර ගාණක් අය කළා තමයි ඉඳගෙන සින්දු කියන්නේ කියලා. ඒගොල්ලෝ හිතන අපි මෝඩයෝ නෙමෙයි. අපිට අපි මෙච්චර කාලයක් අපි මේ දුරදිග ආවේ මං හිතන්නේ අපේ පරණ අයගේ නිහතමානිකම කිව්වොත් නිවැරදි අපේ නිහතමානිකම අපිට හැමෝම ඕනේ අපිට ලංකාව අයිති කරගන්න නෙමෙයි අපි හැමෝම අතරට ගියේ ඒ ගීත නිසා ඒ රචනා නිසා ඒ සංගීතඥයන් ඒ නිර්මාණ නිසා ඒ නිසා තමයි අපි අදටත් බය නැතුව වාඩි වෙලා මේ ගීත අදටත් මේ වයසටත් ගායනා කරන්නේ ලංකාවේ ඉන්න තරුණ වැඩිහිටි මහලු මේ සියලු දෙනාගේම විනෝද වෙන මොහොතකදී ගායනා කරන ගීතයක් තමයි සුදු අසු පිට. අසු පිට. ওই සුදු අසු පිට ගීතය මම ආසයි පුංචි වචන කීපයක් අවදි කරන්න කටහඬත් එක්ක. ඔව් හදිසන් සමරසිංහ මහත්මයා ලිව්වේ අනස් සොයිසා. අර මුල කිව්වේ අතැඟිලි බැඳුනේ හදිසන් හදිසන් මේ අතැඟිලි බැඳින ගීතයත් අනස් සොයිසා මහත්මයාගේ. මෙන්න සුදු අසු පිට. සුදු අසු පිට නගරා මංගල රතේ තියා බෙන්දාරන්තරනි කඳාම යන්නේ මාද සීනින් ඔයා මල් සරදෝනි මෙමා. ඒ කාලෙදී ඔය ගීතේ ගායනා කරනකොට පාරේ අය කීතනම් ඒ කියන්නේ ඒක කියලා වැඩක් නෑ. ඒක ඒක විස්තර කරන්න බෑ. විස්තර කරන්න බෑ. අද අයට ඒක කිව්වත් තේරුම් ගන්නෑ. ඒ තරම් මෙති යමෙතුවරුත් බිමට බැහැලා නටපු වෙලාවල් තියෙනවා. මේක අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට අපි මේවා කිව්වා කියලා එහෙමත් තිබුණා. ඒ කියන්නේ ඒ තරම් ගීතවලට ආදරේ. ඔය ගීතේ ගායනා කරනවත් එක්කම අවසානයේ කිව්ව වචන කීපය ඇතුලේ තියෙන දුකක්ද මේ සමාජයේ විසින්ම පරණ ගායකයන්ගේ ගායිකාවන්ගේ සින්දු අද වටිනාකමක් දෙන්නේ ඒවට ආදරයක් දිනා ගන්න නැද්ද? එහෙම නැත්නම් ඒ දේවල් වලට හරිතනක් දීලා නැද්ද? හරිතනක් දෙන්න නම් මුලින් ඉඳලම කරන්න තිබිච්ච දෙයක් තමයි ඒක. හරිතනක් දෙන්න. නමුත් දැන් පරක්කු වැඩි. ඉතින් මේ නමුත් ඒගොල්ලන්ට එදා ඉඳලා දැන් උනත් ඇස් දෙක ඇරලා බලන්න කියන මම කතා කරන්නේ මං ගැන නෙමෙයි. තව ඉන්න කොටසක් ලස්සන ගීත ගොඩාක් චන්ද්‍රාණි ගුණවන්දන මේ වගේ ගොඩාක් දෙනෙක් ඉන්නවා ලස්සන ගීත. ඉන්ද්‍රාණි බූගොඩ මම දවසක් මට අවස්ථාව හම්බුණා ඉන්ද්‍රාණි බූගොඩ එක්ක පැය භාගෙටත් වැඩිය පැයක් අපි දෙන්න ගීත ගායනා කරා. ඒ නිර්මාණ ඒවා අමුතු නිර්මාණ කියන්නේ අපේ තරුණියන් අතරට මේවා යන්න ඕනේ. නිකම් මේ කිසිම කමකට නැති වචන පද පෙළක් නෙමෙයි ඒවා. ඉතාමත් රසවත් නිර්මාණ. ඒ ගීත කියලා වැඩක් නැහැ. එදා තරම් මං හිතන්නේ මං හරිම ආසාවෙන් කරපු ඒ ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඉන්ද්‍රාණි බෝගොඩ සමග මං වාඩි වෙලා. හරිම ආසාවෙන් එයාටත් මං හරි ආසයි ඒ කටහඬට ලස්සන ගීත කියලා. වැඩසටහනේ අවසාන මොහොතට අපි ළඟා වෙලා තිබෙන්නේ. ඔබත් ඔබේ ජීවිතේ බොහෝ කාලයක් ගත වෙලා තියෙනවා. ගොඩක් දේවල් දැකලා ඇති, ගොඩක් දේවල් විඳලා ඇති. ඔය සෑම දෙයක් එක්කම මේක වෙන යුගයේ අවසාන බලාපොරොත්තු කීපයක් ඇති. එහෙම නැත්නම් හීන කීපයක් ඇති. මොනවාද ඒ හීන? හීන මේක නෙමෙයි එකක්. ඔබ දන්නවා මගේ නැගණිය සනීප නැහැ. ඉතින් දැන් මං කියන්නේ මගේ දරුවන්ටත් අක්කගේ දුවට ගීත ගායනා කරනවා. මගේ නංගිගේ පුතා මන් දන්නේ ගීත ගායනා කරනවා. මගේ පුතා ගීත ගායනා කරනවා. ඉතින් මේ අඩු ගානේ මේ අයටවත් අවස්ථාවක් ලබා දෙන්න මේ වේදිකාවේ හෝ එහෙම නැත්තම් මේ මගේ විතරක් නෙමෙයි තව අනිත් අයගේ දරුවෝ ඉන්න ආසයි වේදිකාවට එන්න ජනප්‍රිය වෙලා මේ යන්න නෙමෙයි. නමුත් ඔවුන්ගේ දක්ෂම පෙන්නන්න උන්ට අඩු ගානේ පොඩි අවස්ථාවක්වත් ලබා දෙන්න. අවසාන සීනිය ඉතින් මගේ ලොකුම ආසාවක් තියෙන මේ අපේ පොඩි දෙන්න සිංදු කියන්න පුළුවන් නම් ඒ දෙන්න ලවෝ දිල්හනි කියවන්නේ මට ලොකු ආසාවක් තියෙන. මම ජීවත් වෙයි දන්නේ එච්චරකල්. දැන් ඒ දෙන්නට තවම අවුරුදු දෙකයි වයස. හැබැයි සංගීතයට කියන්නේ පුදුම ආසාවක් තියෙන මේ පොඩි දෙන්නට.
ඉතින් ඒ වගේ දැන් ලතා වල්පොල කොයිතරම් ආසාවෙන් බලා ඉන්නවද එයා මහින්දගේ දරුවන් මේ හැමෝගෙම දරුවන් එයාගේ දරුවන්ගේ දරුවන් ගීත ගායනා කරන කොයිතරම් ආසාවෙන් සුජාතාක්කගේ ඒ ළමයි ඔක්කොම ග්‍රෑන්ඩ් චිල්ඩ්‍රන් ඔක්කොම ඒ විදිහයිනේ ඉතින් ඒ වගේ මටත් ආසයි මට එහෙම අවස්ථාවක් හම්බුණොත් ලොකු දෙයක් ජීවිතුන් අතර මං හිජියොත් ඒටි බලා ගන්න නමුත් ඒ අතරේ මං කියන අපේ කට්ටිය ගීත ගායනා කරන එහෙම අවස්ථාවක් මේ රූපවාහිනී මාධ්‍යයට හෝ ගුවන් විදුලි මාධ්‍යයට අවස්ථාවක් දෙන්න මේ අයටත් අවස්ථාවක් දෙන්න කියලා මං කියනවා අපි ගැන මේ වෙලාවේ පොඩ්ඩක් හැරිලා බලන්න ඌමනා එපාකම් ගොඩක් තියෙන හුඟ දෙනෙක්ගේ ඉතින් ඔබට ඔබ අපව අමතක කරන්න එපා මම මං ගැන කියනවා නෙමෙයි මාව නෙමෙයි අපව අමතක කරන්න එපා අපිව කියනකොට මං අපි කියන්නේ අපි හැමෝම 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 ගැන කතා කරන්නේ අපි පරණ කට්ටියව අමතක කරන්න එපා මොකද අපිට ඔබ අමතක වෙලා නැහැ ඒ නිසා තමයි අදටත් අපි මේ වගේ ඇවිල්ලා ගීතයක් කොටසක් හරි ගායනා කරලා ඔබ සතුටු කරන්න උත්සාහ ගන්න ඒ සතුට ඒ විදිහට දෙන ගමන් අවසාන විනාඩියේදී මම ඔබේ කටහඬින් අහන්න ආසයි සමුගෙන යන්නේ ඒ ගීතේ ඉතින් මේ ගීතයත් සමග අද දවසේදී ඉන්ද්‍රනි පෙරේර මහත්මියත් සමග මේ කතා කරපු වචන ස්වල්පය ඉතාමත් වටිනා කියන වචන කීපයක් වේවි YouTube එකේ බලන බලන වාරයක් ගානේ ඔබට මේ දේවල් අහන්න අවස්ථාවක් ලැබෙවි එහෙනම් අද දවසට මම සමුගෙන යනවා මේ වැඩසටහනත් සමග එකතු වුණු ඔබට බොහොම ස්තුතියි ජීවිත කාලයක් සතුට अपि मत සිත කින්නවම නෙවුනෙක යන්නේ සිත ඔබේ තුරුලිතයා ගතින් මිතන මම සිතින් ඔබගේ ළඟ කිසි දින වෙනස් නොවේ ජීවිතයට නැත ඔබසේ නිහස වෙනි මිනිකිරුලක් වේලු